partir Palermo, සිත සිතනේ දැන් කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ නේද? සිත ප්‍රශ්නයක් වෙලා නැහැ, සිත ගැන ලණ්ඩා නේද? ඒතර අවුලක් හදලා සසරේ අරන් යන සිත කවුද කියලා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ උකුම. සිතක් තියෙනවද? තියෙන සිතක්. ඔබලට සිතක් තියෙනවද? කොහෙද තියෙන්නේ? සිත කොහෙද තියෙන්නේ? සිතක් තියෙනවද? සිතක් තියෙනවා නේද? තියෙනෝ වගේ දැනේ නැවා. ඒ වුණාට සිත කියන එක හැම වෙලාවෙම සකස් වෙන දෙයක්, හේතුඵල දහමක්, පටිච්ච සමුප්පන්නව සකස් වීමක් තියෙන්නේ. පටිච්ච සමුප්පන්න කිව්වම බරබර වචන කිව්වම තේරෙන්නේ නැහැ නේද? මටත් තේරෙන්නේ නැහැ බරබර වචන. මම මගේ සිත ක්‍රියාත්මක වෙන විදිය තමයි මම දකින්නේ. ඕගොල්ලෝ දැන් ඉතින් ආවොතින් ඕගොල්ලන්ට මේක හොයාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ තමයිගේ සිත සමාධිසම තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන විදිය හොයන්න නම් සිතටම යන්න ඕන. හරිද? එතකොට සිත ගැන හොයන්න සිතුවිලි ස්වභාවය තේරුම් ගන්න වෙනවා ඉස්සෙල්ලාම. සිතුවිලි කියන්නේ මොනවද කියලා. ඒ සිතුවිලි වල ස්වභාවය හොයාගන්න නැතුව අපිට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ. අපිට මේ සසරෙන් නිදහස් වීම කියන එක කවදාවත් යථාර්ථයක් බවට පත් කරගන්න ලැබෙන්නේ නැහැ. මේ සිත ක්‍රියාත්මක වෙන සිතුවිලි වල ස්වභාවය තමයි තේරුම් ගත්තේ නැත්තම්. ඒක තේරුම් නොගන්න නිසා තමයි ඕගලන්ට සිතක් කියලා ඕගොල්ලෝ මහා විශාල වටිනාකමක් දෙන ගරු කරන ඕගොල්ලෝ පණමින් ආදරය කරන එකක් නේද ඕගලන්ගේ සිත. හැබැයි ඒක මම නම් ඔප්පු කරගත්තා. එහෙම එකක් නෙමෙයි. කමකට නැති, ජරාම ජරා වැඩකටම නැති එකක් තමයි මේ සිත. ඕගොල්ලෝ අද ඔච්චර මාන්නය, කුහකකම, ඉරිසියාව, ආහකාරකම, උඩඟුකම, එකට එක කරන ගතිය, පලියන්න ස්වභාවය, ආදරේ, වෙනස, ප්‍රේමේ, මේ සේරම කොහෙද තියෙන්නේ? මේ වැඩකට නැති දේවල්, මේව වැඩකට නැතිවද උගලන්ට අසීමිත වටිනාකමක් දෙනේවද? හැම මොහොතකම මේවට උගලව අසීමිත වටිනාකමක් දෙනව නේද? ඉරිසියාව කියන එකට උගල ආදරේ නේද? කුහකකමට, එකට එක කරන ගතියට ආසද නැද්ද? ආසද නැද්ද? ආසයි. ඒකේ ඔතන ඉන්නේ ඉරිසියාව කාම කොහොමද කරන්නේ? කුහකකම ආවම දැන්නේ නැහැ. ඒ කියවෙනෝ 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 දැන්නේ නැහැ. බැලුවා මොකද වැඩ කරලා තියෙන්නේ? කුහකකම. කොහමද දැනගත්තේ ඒක? මෙන්න මෙහෙම දැනගන්න. අද ඉඳලා දැනගන්න. සමුගේ වර්ණාව කියනවනම් අර මනුෂ්‍යයා කට හොල්ලන්නවත් දෙන්නේ නැතුව කට අරින්නවත් අවස්ථාවක් නොදී සමුගේම කයි වාරුව ගන්නවනම් මොකද්ද? සමුගේ මොකද කරන්නේ? කුහකක බාර මනුෂ්‍යට මොකුත්ම කියන්න ඉඩ දෙන්න. සමුගේ මේක කියෝ කියෝ ඉස්සවා. එහෙමද නැද්ද ඔයගොල්ලෝ? සමුගේ මේකමයි කියපන්නේ. අර මනුෂ්‍යයට පොඩ්ඩක්වත් අවස්ථාවක් දෙන්නේ නැහැ කියවනයි. දුන්නත් පොඩි අවස්ථාවක්, එයා බැලලා හරි මොකක් හරි වචනයක් කිව්වද ඊට වඩා ඉහළ එකක් ඊළඟට ඔන්න කියන්න පටන් ගන්නවා නේද? එහෙම නේද නේද? එතකොට මේ සිත ගරු කරන්න ඕන එකක්ද? මම උගලට බෑන්න ඕන රිදෙනවද? රිදෙනවද නැද්ද? අන්න ලොකු බොරුවක් වැඩමයි තාම කරන්නේ. එතකොට ඒක මොකද්ද? මට රිද්දනව නේද ඔය? අනේ ඩොරපු දාගවන අපි නම් මේව කර කර ඉන්නේ. මගේ රත්තරන් බඩු කියලා මම අම්මෝ ඒක මගේ පණ මගේ ආරක්ෂා කරන්න
ඕන වෑනි ඕන කුඩයක් ගහගත්තද? දැන් මම පොර රත්තරන් බඩු එළියට විස කරන්න කියලාද? හැබැයි ඒක රකින්නවද නැද්ද තාම? එනයි මං කියන වැඩද කරන්නේ? එනම් මං බෑනෝ රිදෙනවද? අනිවාර්යෙන් රිදෙනවා. ඇයි? රත්තරන් බඩු වලට එනක් රිදෙන එකත් එතනම තමයි තියෙන්නේ. මම මොකක් හරි කිව්වොත් ඒකට එක ටිකක් කියනවද නැද්ද? මෙතනදී කෝ කිව්වද දිහිල්ල කියනවද? ඇතුලේ කියනවද? නෑ කියන්නේ. ආ කියන්න නැත්නම් ඉතින් ඇයි කියන්නේ නැත්තේ? දැන් ඇත්ත දැක්කද ඇතුලේ? මොකද්ද තුල දැක්කේ නැති උගලෝ ඇත්ත කියන දැක්කේ නැති ඇත්ත මොකද්ද? මොකද්ද දැක්කේ නැති ඇත්ත? සිතට රැවටිලා ඉන්න බව? ඒ බණින්නේ නැති එක සිතේම තවත් අන්තයක්. ඒ බොරුවට බණින්නේ නැති මට පණින ස්වභාවය තියෙනව ඕකේ. හැබැයි පණින්නේ නැහැ. ඇයි පණින්නේ නැති? බෑනෝ සෝවන් වෙන්න වෙන්නේ. නේ? සෝවන් වෙන්න වෙන්නේ වැඩේ කරගන්න වෙන්නේ. ඒ නිසා ඉතින් මෙයාට බණින් නැතු ඉන්න ඕන. කොහොමද? කාගෙන? එහෙමද? එනයි ඇයි තාම මේ නැත්තේ? ඕක මේ වෙන්නේ නැත්තේ. ඇයි දකින්න ඇත්ත තාම මේ සිතේ හොරේ? එහෙනම් මට නොබැන්නට තව අයට බණින්න කැමැත්තක් තියෙනෝ හිතේද? එහෙමද? ආ වැණි වයින් කරමු. ඊළඟට බණින්න කැමති අය ඉන්නවද නැද්ද? ඉන්නවද බණින්න කැමති අය උගලේ? ඉන්නවද? ආ ඉන්න. තුන්දපාර ඒ කියන්නේ ඔගොල්ලෝ ඔගලගේ හිත ගැන දැනගන්න. යාම තමයි ඕවත් කියන්නේ. හැබැයි යාම තමයි අනිත් පැත්තට අර වැඩ කරන්නේ. නේද? ගෙදර ගියාම ඔය ඔක්කොම අමතකයි නේද? දකින්න දෙයට, ඇහෙන දෙයට, ගඳ සුවඳ එනකොට, මේ බාහිර ආරමුණු එනකොට, සිත මේ විදියට සකස් වෙනකොට කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. අන්න ඒ කෙනා තමයි මේ හොයාගන්න කියන්නේ. අන්න ඒ සකස් වීම තමයි මේ සොයාගන්න කියන්නේ. අන්න ඒ සකස් වීම තමන්ට තේරුම් ගියොත් තමුන්ට ඒක ඒ ස්වභාවය ගැන සිතේ මෙන්න මේක තමයි මේ සිත කියන්නේ, මේක තමයි මෙතන තමයි මමත්වයක් ගොඩනැගෙන්නේ, මෙතන තමයි මම ඉන්නේ කියන අවබෝධයක් Tamanට આવොත්. මොකද ඔයගොල්ලෝ දැන් සෑහෙන හිත ගැන ඉගෙන ගත්තු අය. පොත්පත් වලින් නේ. සිත කාලා බලලා ඉන්නේ නේ කට්ටිය. දැන් අහලා සිත ගැන දැන් කාලා නේද? අම්මෝ කිව්වොත් නේ අර සිත මේ සිත කුඩු හිත යටි හිත නේද? හරි වචන ඔයගොල්ලන් ළඟ තියෙනවා නේද? ලොකු වචන. ඒ මොන සිත වර්ග ගැන කතා කරත් තාම සිත කියන ස්වභාවය ගැන Tamanට කිසිම අවබෝධයක් නැහැ නේද? මාන්නේ දවා විසිප කදුවගේ විදී ජුබලියක් මන්දා. මාන්නක් කරකව නේද? ඒ අනන්න අපේ ලොකුකම අපි අවුරුදු 25ක් වෙනවා. එතුමාද? ආ බැඳලා 25යි බලපල්ලා කියලා. ඒ මොකද්ද? ඉතින් මෑණියගේ මෑණියو දාගත්තු ඉතින් මෑණියو ඔක්කොම බලන. ඔයගොල්ලෝ ඉතින් මට පේන්න ඕන නිසා නේ ඔය මගේ නේද? මගේ මේ යාළුවෙක් වෙන්න බෑයි මට ඕව පේන්නන්න මට. ඔන්න බෑ. දුන්න වෙලාව ඉන්නන මේ කසික බල බල ඉවර යන්න නෑ මට. ඕ ඉල්ලනව යාළුකම දුන්නම මෙන්න කසික බල ඉවර මට බල බල ඉඳ බා කියලා. මගේම බලහත් මන් දන්නා.
ඒකේ තමයි වදක් යවාගේ රීදී ජුලිය. ඉතින් ඒව නරකයි කියනා නෙමෙයි. ඒ ඒ දේවල් තුලින් අපි මමත්වයනේ දෙයි නේද? ඒවා ඒවායේ නිස්සාරත්වයක් පේන්නේ නැහැ. වටිනාකමක් පේන්නේ නැහැ ඒවායේ. එතකොට ඒවා ඇත්තටම වටිනවද? දැන් ඔයා ධර්මයේ තුල ඉන්න කෙනෙක් නම් ඔයා ලොකුවට ලොකුවට මන් දකින්නවා මාගේ මේවා මේ මේ ධර්ම කාරණා බලනවා ෆයිට් කරනවා ඒක කරනවා. එතකොට ඒ වුණාට ඔයාට ඔයාගේ මමත්වය කියන ස්වභාවය තාම තේරුම් ගන්න බැරි වුණා නේද? නෑ. ඔයා විතරක් නෙවෙයි මෙතන ඉන්න මේ ඔක්කොම අල්ලෙමයි. ඕගොල්ලෝ යම් දෙයක් දානපනම් ඒ කියන්නේ කාට ඒ කියන්නේ තමන්ට වැඩකුත් නෑ අරුට වැඩකුත් නෑ වැඩකුත් නෑ කියන්නේ මේ නිස්සාරත්වය තුල වටිනාකමක් තියෙනවා ඒකේ. ලෞකිකත්වය තුල වටිනාකමක් තියෙනවා ඒකේ. හැබැයි ඉතින් අපි සසරේ නොයන්නත් හොයනවා. හැබැයි අරවත් අපි කරනවා. අරවට නේද වැඩිපුර යන්නේ ඡන්දේ. නේද? දැන් මේ මගේ මම කියන ධර්මයේ අහුවනම් ඒ ඒ ඒ අනුව තමුන්ගේ හිත දක්කරන් අරවට වැඩි ප්‍රවණතාවයක් යන්න විදියක් නැහැ නේද? ඒලා ඔයගොල්ලෝ බොරුවට නේද නිවන් දකින්න ඕන කියන්නේ? කාලයක් ආදාන්න නේද? අරවත් කරන ගමන් ආ මේකත් ඉතින් ඔය ඉඳලා හිටලා අහලා මොදි දොර එකක් කියන්න පුළුවන් නේ කාත් එක්ක වල් නේද? ඉස්තර කරනකොට අපි අහවල් මෑණියෝගේවත් අහනවා අහවල් හාමුදුරුවන්ගේවත් අහනවා ආවල් පටි විවත් දහනෝ අපි හරි අපි ඒවත් කරනවා හැබැයි අපි මේවත් කරනවා එහෙම නිකන් අර යාමේ බේර ගන්න නේද උගලු මේ ධර්මයේත් කරන්නේ ඊගා කියන්නේ මේකේ සියයට කෝටියක් අවංක වෙන්න ඕනේ මොනවටද තමුන්ගේ කෙලස් තේරුම් ගන්න නැති කරන්න නෙමෙයි නැති කරන්න බහ තේරුම් ගැනීම තුලින් නැති වැළඳ නැති කරන්න කියලා ෆයිට් කරලා කවදාවත් මේකෙන් ජය ගන්න බෑ. තේරුම් ගැනීම තුල, දැකීම තුල, ප්‍රත්‍යක්ෂ වීම තුල තමුන් අන්නර නිබ්බිදාව කියන අවබෝධයෙන් කල අතහැරිලා යන ස්වභාවයකට පත් වෙනවා මේ සිත නිවෙනම. අරව කරන්න 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 හිත ගිනි ගන්නවා. නිවෙන වැහෙනවා. යථාර්ථය දකින දක්ෂතාවයේ පැහැලා යන්න. දකින්න වෙන්නේ. ඉතින් ඒකේ යථා ඒකේ තියෙන ඒ දේවල් දැක්කේ නැත්නම් තමන්ට ඉතින් මේ වෙන මාර්ගයෙන් එක සිද්ධ වෙන්නේ නැහැනේ යථාර්ථයක් වෙන්නේ නැහැනේ. නේද? ඔගොල්ලෝ ගොඩක් අයට නිවන් දකින්න බැරි එක. ඔගොල්ලෝ නිවන් දකින්න ඕන කියලා ඒ ඒ වැඩසටහනුත් කරනවා. සසර යන්න ඕන කියලා ඒ වැඩසටහනුත් කරනවා. හරි අපි බැලන්ස් අපි දෙකම කරලා තියෙන්නේ අපි සතර අපාය යන්නේ නැහැ හරිද දැන් එහෙම බහැ එහෙම රවටගෙන මේ වැඩේ කරන්න බහැ පිරිසුදු වෙනවා කියන එක පිරිසුදු වෙන්න ඕන ඒ ඒ කියන්නේ ප්‍රඥාස හරියටම අදු වෙන්න ඕන හරියටම යථාර්ථය දකින්න ඕන හරියටම සිතේ ස්වභාවය දකින්න ඒ හැම දෙයකින්ම සිතේ ස්වභාවය නේද මේ පෙන්නුවේ. ඕගලන් කරන හැම ක්‍රියාවකම ඕගලෝ කතා කරන හැම වචනයකම ස්වභාවය සිතේ ස්වභාවය ඔය. ඔය පෙන්නුවේ සිතේ ස්වභාවය. කාට හරි නිඳා කරා නම් ඒ පෙන්නුවේ මොකේ ස්වභාවයද? මම මෙහෙමයි. අනුන්ට ඊර්ෂ්‍යා කරනවා නම් ඒ පෙන්නුවේ මොකද්ද? හිතේ ස්වභාවය. ඒ අර වෙන මොකුත් ඇද්දෙත් නැහැ. ඔය හිතේ ස්වභාවය අරින වෙන මොකුත් නැහැ. කෙනෙකුට බෑන්නා කියන්නේ මොකද්ද? තමුගේ හිතේ ස්වභාවය එළියට ගන්න. එතකොට එතන වැඩ ගොඩක්. කර්ම සකස් වුණා. සසරේ යන්න දේවල් හදාගත්තා. පීඩාවට පත් වුණා. දුකට පත් වුණා. ඒ දඬවද මොකුත්? තමුන්ට අවබෝධයක් කියනවද තමුන්ගේ හිත ගැන? නෑනේ. කිසිම දෙයක් දන්නේ නෑ. කිසිම දෙයක් හොයන්නේ නෑ. සිතේ දේ හොයන්නේ සිතේ ස්වභාවය තමයි හැම වෙලාවෙම අනිත් කෙනාගේ ස්වභාවය හොයන්නේ. අනුන්ගේ අඩුපාඩු හොයන එක මේ සිතේ
ස්වභාවය. ඉතින් ඒක හොයා හොයන තාක්කල් ඕගලන්ට කවදාවත් ගැළපිලා යන්න බෑ. දැන් මේ ඕගලන්ට ඕගලන්ට කිව්වට මේ කතා කරන භාෂාවෙන් ඕගලන්ට තේරුම් කරන්න ඕන නිසා මෙහෙම කිව්වට මේ කතා කරන්නේ සිත ගැන. සිතට අයිතිකාරයෙක් නැහැ. හැබැයි අයිතිකාරයෙක් සිතේ සකස් වෙනවා. ඒ චිත්ත ස්වභාවයක් තියෙනවා, මමත්වයක් ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා උගේ. ඒ චිත්ත ස්වභාවය තුළ මමත්වයක් තියෙනවා. එහෙම නේද? උගලන්ට තදට දැනෙනව නේද මමෙක් ඉන්නා කියලා නේද? ඒ මමෙක් ඉන්නවා කියලා දැනෙන ස්වභාවයම තමයි අපි මේ දැන් ඇති කරන්න යන්න ඕනේ. ඒ ස්වභාවය අරින්න වෙන මමෙක් උතන නැහැ. ඒක හැබැයි අපි ඔප්පු කරගන්න ඕනේ. ඒක ඔප්පු කරගන්න නම් අපි මේ සකස් වෙන සිත දකින්න ඕන. දකින්න නම් මේ සිත ස්වභාවය ගැන දැකීමට කැමැත්තක් තියෙන්න ඕන. ඉරිසියාවක් ආවම ඒක ක්‍රියාත්මක කරන්න වෙනුවට ඒක දැකීමට හැකියාවක් ඇති කරගන්න ඕන. ඒ සිත දකින්න හැකියාවක් ඇති කරගන්න ඕන. ඒ සිත දැක්කොත් තමයි තමුන්ට ගොඩාක් දේවල් අවබෝධ වෙන්න පටන් ගන්න. දැන් ഇതുනේ ඉරිසියා විතරක් නෙමෙයි දැන් තමුන්ට කැමැත්තක් ආව. දැන් අපි හිතමු කවුද විශාකා නේද? විශාකාගේ මේ එක මම දැක්කේ ഇതുනේ විශාකාගේ සිත සකස්සුන් නැත්නම් ඒ වෙලාවේ වයික කරනවද? නැහැ. ඒතකොට ඔයා හිත දැක්කනම් ඒ වෙලාවේ ඒක කරන්නේ නැහැ. ඒතකොට සිත දැක්කේ නැති නිසා නේද ඒක කරන්නේ? දැන් ඒක වැරද්දක් නෙමෙයි මේ කියන්නේ හරිද? අපි සසරට වැටෙන විදිය. දන්නේම නැතුව සසරට වැටෙන විදිය. ඒව නරකයි කියනෝ නෙමෙයි, කරන්න එපා කියනෝ නෙමෙයි, කරන්න කියනෝ නෙමෙයි. තේරුම් ගන්න. මෙහෙමයි මේක වෙන්නේ කියලා. එතකොට අන්න ඔයගලන්ට අමුතු ඥානයන් පහළ වෙන්න පටන් ගන්නවා ඇතුළේ. එතකොට බලහත් අර ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අන්න අර ඒ අන්තවලින් තොරව තමුන්ගේ ප්‍රඥාව මතුවෙන යථාර්ථය දැකීමේ දක්ෂතාවය මතුවෙන. ඒක කුසලය. අන්න කුසල ශක්තිය. අරවා අකුසල. අකුසල කියන්නේ අදක්ෂ වැඩ. අදක්ෂ වැඩ කියන්නේ සසරේ යන්න වෙන වැඩ. තරක කියලා කියනවා නෙමෙයි මේ, හරිද? මේ මඟුරු සක්වලක් නෙමෙයි මේක. සසරේ යන වැඩක් තියෙනවා. ඒකෙන් ගැලවුණු තැන සසර යන්නේ නැහැ. එතකම්ම මඟුල්සක් වලේ කරණම් ගන්නවා නේද? කවුරුත් මේ කරණම් ගන්නන්නේ. කවුරුත් කියලා රූප තිබ්බට ඌගේ ඇතුලේ තියෙන මේ චිත්ත ශක්තිය තමයි මේ කරණම් ගහන්නේ. එයා රූප අදා ගන්නවා. මේ සැරේ ගැළු රූපයක්, ඊළඟ සැරේ බිරිවි රූපයක්, ඊළඟ සැරේ බලු රූපයක්, ඊළඟ සැරේ තරකාදී සතර අපායේ තිරිසන් ලෝකේ මේ හැමතැනටම මේ යන්නේ මේ චිත්ත ස්වභාවය. ඉතින් මේකේ ඉඳගෙන මේ චිත්ත ස්වභාවය තුළ මේ කය මේ උදව් කරගෙන කරන වැඩ නිසා ඊළඟ සැරේ දෙකේ කන්නේ මේ හතර එකක්. ඒ හතර එකක් හම්බුණාම එතකොට හතර එක ඇතුලේ වැඩ නේද? එහෙම නේද යන්නේ? එහෙම කියලා දන්නවද උගලන්ට? එහෙම තේරුමක් තියෙනවද? ගොඩක් දේවල් තේරුම් ගන්න ඕන හරි. මේක නුවණින් විමසීම තුලින් කරන්න පුළුවන් වැඩක්. නැතුව නම් කරන්න බෑ. නැතුව ඉතින් මේ අර නිත්‍ය දෘෂ්ටි වල එළියගෙන මේ අහංකාරකමට උඩඟුකමට අපි තමයි දාන්නේ මේවා. මේ හිමයි පොත්පත් වල තියෙන්නේ මේ ආදි කාලේ ඉඳන් කරගෙන ආවේ මේවා මෙහෙමනේ. එහෙම උන්ට නිවන් දක්ින්න බෑ. ඒ උන්ට විදුරද නැද්ද? නැත්තරයි ඒක
අලි පොත්පත් කියෝ කිය උදේ වෙනකන් රෑ වෙනකන් නිල් වෙනකන් ධර්ම දේශනා නිවන් දක්වා දින්න දැන් උච්චර ඒව කළා මේ මොහොතේ සිස්ටම් එක ගන්න මේ මොහොතේ සිටේ සකස් වීම දකින්න දක්ෂණා අන්තිකට හිත සකස් වෙන්න ඒක දකින්න බෑ ඇයි මෝහයෙන් වහන්න යථාර්ථය දැකීමේ හැකියාව මෝහයෙන් මහලා මෝඩයෙන් ඉස්සරහට පැනලා අපිට බෑන්න නේද ඔයාට නේද ඒක කිව්වේ මං හොදටම බැනගෙන ගියොත් දැනයි ඒක කියලා කරන්න නිසා බොරුවට හිනා වෙයි රිදුන් නැත්තම් ගිහිල්ලක් කියන දෙයක් නැත්තම් අමුගේ හිත හිස්සුනා නම් උගලන් සුවන්නේ කැමතිද නැද්ද වැඩි කැමතිද නැද්ද එහෙනම් ගෙදර ගිහිල්ලා මාත් එක්ක බැරුම් ගන්න ප්‍රීදනවද බලන්න තාකෙන් බැරුම් ගන්න ප්‍රීදනවද බලන්න අල්ලපු ගෙදරින් බැරුම් ගන්න ප්‍රීදනවද බලන්න එයා ගෙදර කියන එකට කන ඇදීලා යනවද එතකොට වැරදි ඒවනේ ඇහෙන්නේ නේ එහෙමද නැද්ද මන්නව බලලා තියෙන්නේ එකයි මං කියන්නේ අල්ලපු ගෙදර එක්කෙනා විශ්වාස කරත් තමුගේ හිත විශ්වාස කරන්න එපා එයාගා බොරුමයි කියන්නේ අන්න බලලා වාරින වන්න නමක් කිව්වන්නේ මට ඇහුණ කියන නම එහෙම කියනවද නැද්ද මෙයා කියවද නැද්ද කියවද නැද්ද ඔගලගේ කියන ලස්සනට කියන එහෙනම් යාට ලකුණු දෙන්න ඕනද ඔන්න ඔය හොරේ තමයි අල්ලගන්නේ කොහොමද මේ සිතේ ස්වභාවය තේරුම් ගන්න. මම කමකට නැති සිත. බොරු 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 ගොත ගොත එන්නනවා. වා හරි ලස්සනයි. ඇත්තටම ලස්සනයි කියලා කැත ඇඳුමක් අඳලා කණ්ණාඩි ඉස්සරහට ගියාම ලස්සනයි කියනවද නැද්ද යා? හරි හැටයි ඒක නම් හොඳයි ඇඟට තද වෙලා තියෙනවා හොඳට පේනවා ඇඟ දැන් පාරේ යනකොට මිනිස්සු hina වෙනවා එතකොට මොකද වෙන්නේ අර යකා කිව්වනේ කන්නන්නේ බර මගේ හිත තරම් විශ්වාස දෙයක් නැහැ නේ මේ අකුවා හරි ලස්සන හැටයි යන්න ඔයා කියලා පාරේ යනකොට මිනිස්සු hina වෙනවා එතකොට මේ යකා මොකද කියන්නේ මේ යකා මොකද කියන්නේ ඔතකින් හරු මේ ඉරිසියාව පාලා කන්නේ උත නැහැ නේ මට වගේ ලස්සන ඇඟ ඒකයි hina වෙන්නේ උපුපුමු ගෑණි ඕම මම ලස්සන ඇඳුත් ඕමම ඔය ගෑණි විසන්න බෑ මෙයා කියනවද නැද්ද එතකොට ඒක හරිද වැරදිද ඔගලන්ට හරිද වැරදිද හරිද වැරදිද හරි අම්මෝ මෙයා කිව්වද තමයි හරි අර මිනිස්සු ඇත්තටම ඉන්නා උනේ මේ මේ මස කැතේ බෑ බලන්න මට ඒක හරි අජුවයි ඇඳුම නෑ මසට සිනා වඩේ ගියාගේ දුර්වලකම ඒක නෙමෙයි දැන් මේ අපිට ඕන අපේ කෙනා හිටමවා ගන්න නෙමෙයි මෙයාගේ මේ මොකද්ද මෙයා නටන නාඩගම කියලා අපිට තේරුම් ගන්නනේ මෙයා නාඩගමක් නටනවා තේරුම් ගත්තොත් හරි අහුනොත් ඉතින් යන්න තමයි වෙන්නේ දිගට නාඩගම ඔයා ගන්න නාඩගම් නටනවද නැද්ද ඔය අල්ලන නටනවා කියලා ඇයි මගේ කියලා නැති නිසා මෙයා නටන නැතිල මං හුදුකෝම දැක්කා ඔගොල්ලෝ කියනවාද ඒ මං කියනවා වගේ අනේ ඔව් අපේ මේ මගේ එකත් නටන හැටි මං දැකලා තියෙන්නේ මෑණියෝ
එහෙම කියනවද? කියන්න කැමතිද නැද්ද? ස්වා. හයි. නමුත් නවුරමි. නැද්ද? ඉරිසියාකාරයි කුහකයි මේ අන්තිමට මිත්‍යා දෘෂ්ටිකයි කිසි කෙනෙකුට කිසිම මේ සුවච බවක් නැහැ. හැඩි දැඩි. හැබැයි නිවන් දකින්න එනවද නැද්ද? දකීද ඉතින් නිවන්? ඇයි කොහෙ දකින්නද? හැඩි දැඩි කොම හැඩි දැඩි කම කියන්නේ මොකද්ද? මෝහය, මානක්කාරකම, උඩඟුකම. මොනවද? මොනවද ස්ථිර සාර දේවල් ලැබිලාද එහෙම වෙන්නේ? තියෙනවද ස්ථිර දෙයක්? සදාකාලික දෙයක් එහෙම වෙන්න? ඒක දාන්න ඇති නිසා නේද එහෙම වෙන්නේ? නෑ. අන්න ඒක සුවච වෙන්නේ නේද? අමෝ කල්ලෙන්නේ. මෘදු වෙන්නේ නේද? නිතමානී වෙන්න කියලා. මේවා දකින්න දක්ෂයෙක් වෙන්න කි. අනුන්ගේ නෙමෙයි. තමන්. තමුන්ගේ කුණු දකින්න දක්ෂයෙක් වෙන්න කි. කුණු කියන්නේ ඔක්කොම සසරට යන හැම සිතුවිලි ස්වභාවයක්ම කුණු. අදක්ෂ. සසර. නිවන් දකින්නේ ප්‍රඥාවන්තයා. ඒ නිස්සාර දේවල් සිතේ උපදින නිස්සාර දේවල් දකින්න දක්ෂ වුණු කෙනා නිවෙනවා. නිවෙන්නේ මේ මොහොතේ. අදක්ෂ වුණ කෙනා ගිනි ගන්නවා කොයි වෙලාවෙද ඒක? ගිනි ගන්නෙත් කොයි වෙලාවෙද? ඒකට නිවෙන්නේත් මේ මොහොතේ, ගිනි ගන්නෙත් මේ මොහොතේ. ඇයි එක මොහොතේ දෙකම? අද ගෙනිය අරන් හෙට නිවෙන්න පුළුවන් නේ? අය බැරි. මේ සිස්ටම් එක වැඩ කරන්නේ මේ මොහොතේ. අල්ල ගන්න හොදට. අන්න අර ලස්සන මේ එකක් දාලා තුන මම දැක්ක සවන් දෙන්න. නුවණින් විමසන්න. තමතුලින් දකින්න. නිවෙන්න. එනම් මම මේ කියන ඒව තුලින් සවන් දෙන ගමම්ම නුවණින් විමසමින් අතුලාන්තයට ඇබෙන්නවා. හරි? ඇඟිල්ල යනකොට සෝවන්නල යන්න පුළුවන්. ඔය මඩ ඇඳුම චන්දවිලා ගෙදර තියලා. එයා ඕ සුද්ධ කරා. අපි මඩ ඇඳුම් දැන රැයිති මෙච්ච ලස්සන ඇඳුම්. ඕ ඉතින් ලස්සන එක එළියේනේ. ඇතුලේකනේ මේ මඩ නේද? ඇතුලේගේ මඩද නැද්ද? මම ඕක දකින්නේ නැවන් දකින්නේ මොකද ඇඳුමද? මම දකින්නේ ඇතුලේ ඇඳුම. ගන්නද යන්න? කෙලටුම කෙලටු. හොදන්නේ හිතන්නේ මත්. අයි. හොදන්නේ කෙලටු බව දාන්නගෙන ඉන්න බෑනේ. මේ මොහොතේ නිවන. මේ මොහොතේ නිවන. සිත දැක්කොත් නිවුනා. දැක්ක නැත්නම් ඉන්නේ නැහැ.